ආයුබෝවන් දොරපතර සිය දිනාටම සුබ දවසක් අදත් අපි අරුණෝදය YouTube නාලිකාව ඔස්සේ හතරේ දොල පුතාලට අලුතෙන් උත් පාඩමක් කරගෙන අපි ඇවිල්ලා ඉන්නවා ඉතින් අපි දන්නවා අපේ නිබන්ධන වැඩසටහන මේ වෙනකොට ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා ඊ හතියත් අපි ඔබේ WhatsApp page එක හරහා මේ වගේ YouTube නාලිකාවේ वीडियो कीपैकिया गुड़क प्रयोजन अद बलापुर मम्म दें हतरवि सती निबंधन तेरह सिंगल निबंधन लबादी मेके मम बलापुर तुन हतर पहाकन वसर तुने सिंगल सामनार्थ पद विरुद्ध पद युगल पद प्रस्तापिर रोडी इंगी वगे सीलम को अंतर्गत कल मे निबंधन लबादे मेकोल लंगतिगण इध विभाग कटेदी पाड़कर निबंधन पश्चिम बागंड बोलवा मेके पहाशाल अड़ते व्याकरण कोटस्वेच उपमा सह විශේෂණ පද ගත්තොම සමහර ළමයින් දෙගෙන අවබෝධයක් නැතුව ඇති කියලා හිතෙනවා ඒ නිසා මම ඒ ගැන පාඩමක් ඔයගොල්ලන්ට කියලා දෙන්න උත්සාහ කරන්නේ උපමා කියන පාඩම තමයි මුලින්ම සඳහන් කරලා තියෙන්නේ ඉතින් උපමා උපමා කියන්නේ මොනවද උපමා කියන්නේ දොළ පුතාලා යම් කිසි දෙයකට සමාන කිරීමක් එක දෙයක් තවත් දෙයකට සමාන කිරීම උපමාවක් කියලා සිංහල භාෂාවෙන් හඳුන්වනවා ඉතින් මේක සිංහල භාෂාවේ උපමා යෙදෙනකොට ඒවා කොටස් කීපයකින් සමානිත අපි උදාහරණයක් විදියට මේ වාක්‍ය අරන් බලමු अम्मागे मुन मलाक्वाद अम्मागे मुन मलाक्वाद वाक्य मे वाक्य उपमा वाक्तन उप मे अक्तन उपमा वाचि पद अक्तन अंडेन तम मंगल के अन्नी मेकेतन सामनगिरी सह सामनगिरी मधुन देश एक संबंधक पावचिकरपू वचने तमई मंगल पेहदीकेंटे अन्नी इतकोट मुखकट सामन कर लती मुखाग्द समान कर लती समान कर लती ने अम्मा के मून आप इतनी है ना मैं उपमा वटे बंधुन नू दे ये मैं ता उपमा वटे लग कर ना दे हम इतनी है ना दिन मुखाग्द में मैं कट आप इतनी है ना उपमेय की लकीर ये ना समान कर लती दे मुखाग्द मालक कट समान कर लती ने ये ना मैं कट की है ना आप ही उपमावक उपमावाची पदे तमाय वागे कियन कोडस मेके උපමාව මොකද්ද උපමේය මොකද්ද උපමා වාචී පදේ මොකද්ද කියලා අපි බලමු බොහෝ විට ප්‍රශ්න පත්‍රවල ඒ දෙන්නේ මේ වගේ වාක්‍යයක් දීලා එක උපමාව තෝරන්න එන උපමේය තෝරන්න එනවා පදේ තෝරන්න එනවා එහෙමත් නැත්නම් ඉරි ගහන්න එනවා ඉතින් අපි හඳුනා ගන්න ඕනේ මොනවද කියලා එහෙනම් මොකකට සමාන කරලා තියෙන්නේ මොකක්ද සමාන කරලා තියෙන්නේ පුතේ මේකේ නිලියගේ දත් තමයි අපි උපමේය විදිහට අරන් තියෙන්නේ නිලියගේ දත් උපමේය मुत्तु वर्ड तमा समान कर लेती है ने मेक उपमा ये ना मेन उपमा वाची पद वैनी ये किये ना वाचे दम मांगी तन्ने वाला टे पहली दिन में ती मेक कोहम अदर हदागा निकिया इट पास ये तवाते को उदाहरण ऐकर अगर ने पिन्ना नम्मा ओहु नारी ये कु बंदूक हापेटी ये की मेंबर आएगा क्लियर ना ओहो
නරියෙකු බඳු කපටි යකි ඔහු නරියෙකු බඳු කපටියෙකි ඉතින් නිශ්චිත කෙනෙක් නොවුණත් ඔහු කියලා හඳුන්වලා තියෙනවා ඔහු නරියෙකු බඳු කපටියෙකි බලන්න මොකද්ද කාවද සමාන කරලා තියෙන්නේ මෙන්න එහෙනම් තියෙනවා උපමේය ඔහු මේක තමයි උපමේය එහෙනම් කාට සමාන කරලා තියෙන්නේ නරියෙකුට නරිය තමයි උපමාව බලන්න එහෙනම් බඳු බඳු තමයි උපමාව කියපදේ හරි අපි ඉතින් වාක්‍ය තුනකින් ඔයගොල්ලෝ පැහැදිලි කරා ඔයගොල්ලෝ පැහැදිලි ඇති කියලා මම හිතනවා එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එකත් බලලා මේකේ කොටස් දෙකක් තියෙනවා ප්‍රශ්න එකක ඡේදක උපමා සවල් ලියන්න තියෙනවා සහ උපමා වල පහ සඳහන් වාක්‍යයේ උපමාව තෝරා ලියන්න තියෙනවා ඒ දෙක කරන්න පුළුවන් හරි ඊට පස්සේ අපි යමු නාම විශේෂණ වල ඉතින් නාම විශේෂණ ඔයගොල්ලෝ නාම පද නම් දන්නවනේ නේද නාම විශේෂණ හරි ඊට පස්සේ අපි මාතෘකාව තමයි නාම විශේෂණ නාම විශේෂණ. ඉතින් මේ නාම විශේෂණ කියනවා නාම පදයක් ඉස්සරහට යොදනවා එක ලස්සන වෙන්න, කැත වෙන්න, විනාශ කරන්න අර්ථය වෙනත් අර්ථයකට ගන්න පද. ඒක සිංහල භාෂාවේ වැදගත් මංගයක්. ඉතින් නාම විශේෂණ, ක්‍රියා විශේෂණ, ක්‍රියාපද වලටත් යදෙනවා. ඉතින් මෙවර නිබන්ධනේ ඔයගොල්ලන්ට තියෙන කොටස තියෙන්නේ නාම විශේෂණ පිළිබඳව. මෙන්න බලන්න මං ගන්නවා අම්මා මේ අම්මා කියන නාම පදයට මං ඉදිරියේ යදනවා හොඳ බලන්න මම වෙනස් කරා හොඳ අම්මා නේ අදහස වෙනස් කරන්න පුළුවන් ඔන්න නාම පදේ මෙන්න නාම විශේෂණ පදේ නාම පදයට මුලින් යොදන පද නාම විශේෂණ පද කියලා අපිට ගන්න පුළුවන් ඊට පස්සේ මේ බලන්නකෝ සිංහය මම මේ සිංහය නපුරු කරනවා මෙම්බර නපුරු සිංහයා මට පුළුවන් නාම විශේෂණ පදයක් උදලා සම්පූර්ණ මේ සිංහයා කවුරු වගේ කෙනෙක්ද කියලා වෙනස් කරන්න මේ වචන තුලින් ඉතින් හිඳ අපූර්ව නිර්මාණය සිංහල භාෂාවේ විශේෂණ පද නපුරු සිංහයා කරා මම මෙයා අහිංසක සිංහෙකුත් කරනවා මෙන් බලන්න හොඳ සිංහයා ඉතින් බලන්න එකම නාම පදේ අපිට නාම විශේෂණ පදයකින් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි බලමු. නැන්දා. අපිට මොකද කියන්න පුළන්නේ? මෙන්න සුදු නැන්දා. අපි ආදරයටත් කියනවා නැන්දලාට මාමලාට එක එක ඒ වගේ අන්වර්ථ නමුත් කියනවනේ. ඉතින් අන් ඒ වගේ යොදා ගන්නත් පුළුවන්. වලටත් එහෙම නම් දාලත් ඇතිනේ. සුදු නැන්දා. කළු නැන්දා. ඕන එකක් කියන්න පුළුවන් අපිටනේ. ඒ නිසා මේ නාම විශේෂණ පද ඉතාම සරල කොටසක්. ඉතින් ඔයගොල්ලන්ට දැන ගැනීම පිණිස මම ඔය පාඩමේ කරේ. එතකොට මේ නිබන්ධනයේ තියෙනවා නාම විශේෂණ යනු නාම පදයක් විස්තර කිරීම සඳහා මුලින් යොදනු ලබන පදේ වේ. පහ සඳහන් නාම පදවලට සුදුසු විශේෂණ පද ඔයගොල්ලන්ට යොදන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා පහ සඳහන් වාක්‍යවලදී ඇති විශේෂණ පදයක් සොයා ලියන්න තියෙනවා. ඉතින් මේ අභ්‍යාස දෙක කරන්න මේ අභ්‍යාස කරගෙන යනකොට ඔයාලට මොන හරි ගැටලු මතුනොත් එහෙම කමෙන්ට් කරන්න මෙන්න මේ කොටස තමයි ගැටලුව කියලා මම පුළුවන් තරම් උත්සාහ කරනවා මේ වගේ වීඩියෝ එකකින් ඔයාලට ඒක පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා නිතර සම්බන්ධ වෙන්න අරුණෝදේ YouTube නාලිකාව ඔස්සේ යන පාඩම් මාලාවට ඊට අමතරව ඔබේ WhatsApp සමූහයට යන පිළිතුරු නිතර බලන්න දවසට පැය දෙකක් විතර වැඩ කරන්න මේ නිවාඩු සමයේ ඔයාලගේ දිරි විභාග කටයුතු ජයග්‍රහණය කරන්න. ඉතින් එතකොට ඔයගොල්ලන්ට මේ නිවාඩු සමයේ මහත් කුහුලක් වේවි. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා නැවතත් දිනයක පාඩමකින් හමු වෙනවා. හයිබෝවන්.